කේතකරණය පාඩමේ කතා කරමින් හිටිය දරුවනේ දැන් අපිට කේතකරණය කියන්නේ පරිගණකයට කොහොමද අපි උපදෙස් ලබා දෙන්නේ කියන එක. පරිගණකයට උපදෙස් ලබා දෙද්දී අපි කතා කරා උපදෙස් ලබා දෙන ඒ දත්ත ගැලීම් ආකාර තුනක් තියෙනවා කියලා. කාට හරි මතක නම් පොඩ්ඩක් අපිට මතක් කරමු ආයි මොනවාද ඒ ගැලීම් දත්ත ගැලීම් ආකාර තුන නැත්නම් පාලන ව්‍යුහ ආකාර තුන. ඔව් දත්ත පාලන ව්‍යුහ ආකාර තුනක් ගැන අපි කතා කරා කේතකරණයේදී දත්ත ගැලීම සිදුවන. කාටද මතක? මොනවාද ආකාර තුන? මංගිය සතිය ආවේ නැහැ. ගිය සතිය ආවේ නැහැ. ගිය සතිය ආපු කෙනෙක් නැත්නම් ගිය සතියේ ඉස්සල සතියෙත් අපි කතා කරා. මොනවාද දත්ත ගැලීම් ආකාර දැන් තුන? මං සති දෙකක් විතර ආවේ නැහැ. මට ඉස්කෝල එක්සෑම් තිබ්බා. එක්සෑම් තිබුණාද? හරි. අනිත් අය කියමු බලන්න දරුවනේ. තේරීම ඔව් තේරීම. පුනර්කරණය. පුනර්කරණය හරි. තව එකක්. තේරීම පුනර්කරණය අනුක්‍රමය. අනුක්‍රමය හරි. තේරීම පුනර්කරණය අනුක්‍රමය. අනුක්‍රමය කියන්නේ උපදේශ එකකට පසුව එකක් පිළිවෙලින් ක්‍රියාත්මක කිරීම. අපි ඒකත් කතා කරා කරන විදිහ උපදේශ එකකට පසුව එකක් පිළිවෙලින් ක්‍රියාත්මක කරවීම. ඒකට අපි කියනවා අනුක්‍රමය කියලා. හරි බලන්න මේක. මේ ගැලීම් සටහනෙන් පහත් පැහැදිලි කරන්නම්. හරි. ආරම්භයෙන් පසු උපදේශ තමයි පළමු සංඛ්‍යාව ඇතුළත් කිරීම. ඊට පස්සේ දෙවන සංඛ්‍යාව ඇතුළත් කිරීම. ඊට පස්සේ එකතුව පළමුණ සංඛ්‍යාවේ දෙවන සංඛ්‍යාවේ එකතුව ගණනය කිරීම. අවසානයේ එකතුව ප්‍රතිදානය කර වැඩසටහන අවසන් කිරීම. එතකොට මේ සියල්ල සිද්ධ වෙන්නේ එකකට පසුව එකක් පිළිවෙලින්. අපිට ඊතල දිහා බැලුවොත් ඒක පේනවා. එකකට පසුව එකක් පිළිවෙලින් තමයි දත්ත ගණනය සිද්ධ වෙන්නේ. අපි මේ වගේ එකකට කිව්වා අනුක්‍රමය කියලා. ඉතින් අනුක්‍රමය කේතකරණයේදී මේ වගේ උපදේශ එකකට පසුව එකක් පිළිවෙලින් ක්‍රියාත්මක කරවන්න පුළුවන් කියලා අපි ඉගෙන ගත්තා. ඒ තමයි අනුක්‍රමයේ හැටි. උපදේශ එකකට පසුව එකක් පිළිවෙලින්. ඊළඟට අපි කතා කරා ඊට පස්සේ සතියේදී කොහොමද උපදේශ මාලා කීපයක් අතුරින් එකක් අපි තෝරගන්නේ. උපදේශ මාලා කීපයක් තියෙන අවස්ථා තියෙනවා. එතකොට ඒ කීපයක් තියෙන අවස්ථාවල කොහොමද අපි ඒකෙන් විකල්ප මාර්ගයක් තෝරගන්නේ? හරියට ඕගොල්ලෝ ඇවිල්ලා ඉන්නවා පාරක තියෙන මන්සන්ධියකට. ඒ මන්සන්ධියෙන් ඔයාලා තීරණය කරන්න ඕන දකුණටද හැරෙන්නේ වමටද හැරෙන්නේ. ඔයාට තීරණය කරන්න පුළුවන් එක පැත්තකට විතරයි. අන්න ඒ වගේ වෙලාවක්. එක්කෝ දකුණට හැරෙන්න ඕන, එක්කෝ වමට හැරෙන්න ඕන. ඔය තීරණ දෙකෙන් එකක් ගන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඉතින් ඒ වගේ වෙලාවක් තමයි අපි කිව්වේ මේ තියෙන ඒ වගේ වෙලාවක්. අපි ආරම්භ කරලා සංඛ්‍යා දෙකක් ආදානය කරනවා. පළමු සංඛ්‍යාව, දෙවන සංඛ්‍යාව. ඉන් පසු අපි සාමාන්‍ය අගය ගණනය කරනවා. පළමුණ සංඛ්‍යාවේ දෙවන සංඛ්‍යාවෙත් එකතුව දෙකෙන් බෙදලා සාමාන්‍ය අගය ගණනය කරනවා. ඉන් පස්සේ අපිට තව මේ දුන්න ප්‍රශ්නෙට අදාළව තමයි මේ කරේ. මෙතන සංඛ්‍යා දෙකක් ආදානය කර ඉන් වඩා විශාල සංඛ්‍යාවක් ප්‍රතිදානය ලෙස ලබා දීමටත් එම සංඛ්‍යා දෙකේ සාමාන්‍ය අගය ප්‍රතිදානය ලෙස ලබා දීමට. එහෙනම් ප්‍රතිදාන දෙකක් තියෙනවා. වඩා විශාල අගය එකක්, අනිත් එක ඒ දෙකේ සාමාන්‍ය. එහෙනම් තමයි සාමාන්‍ය ගණනය කරේ. දැන් සාමාන්‍ය ගණනය කරලා ඉවර වෙලා ඊට පස්සේ අපි බලනවා වඩා විශාල N1ද. එහෙමනම් N1 ප්‍රතිදානය කරා. N1 නොවේද එහෙනම් N2 නේ විශාල. N2 ප්‍රතිදානය කරා. N1 කියන්නේ අපි හිතමු සංඛ්‍යා දෙක මේ 50 25. 50 විශාලයි නම් 25ට වඩා 50 තමයි විශාල සංඛ්‍යාව. නැත්නම් මේ 50 75. එතකොට 50 විශාලද 75ට වඩා නැත. එහෙමනම් 75 තමයි විශාල සංඛ්‍යාව. ඉතින් N1ද N2ද කියලා තෝරගන්න වෙනවා. අවසානයේ අපිට මේ සාමාන්‍ය අගය ගණනය කරපු එක ප්‍රතිදානය කරන්න පුළුවන්. මේ පහුගිය සති දෙකේ කෙටි සාරාංශය. පහුගිය සති දෙකේ කෙටි සාරාංශයක් තමයි මම මේ කිව්වේ. හරි. ඉතින් අද අපි අලුත් විදිහකට බලමු කොහොමද අපේ තුන්වන පාලන ව්‍යුහය ක්‍රියාත්මක කරවන්නේ කියලා. හරි. මේකට ලියා ගන්න අපි චූටි කෙටි සටහනක් ලියාගමු. කලින් සතිය අපිට ලියන්න බැරි වුණ කොටසක් තියෙනවා. මේක මම මේ අපි හැදුවා නේද පුතේ? මේක සිද්ධ වෙන විදිය
ස්ට්‍රෙච් වලින් හැදුවා නේද? ද නැද්ද? ඔව් සර්. හැදුවා නේද? හරි. ලියන්නකෝ. ඉහත ගැලීම් සටහනට අනුව දත්ත පාලනය දත්ත පාලනය යම් තීරණයක් මත එක් දිශාවක් තෝරාගෙන ගමන් කිරීමක් සිදුවේ. ඉහත පරිදි වඩා විශාල N1 නම් N1 ප්‍රතිදානය කරන අතර N1 ප්‍රතිදානය කරන අතර එසේ නොවේ නම් N2 ප්‍රතිදානය කෙරේ. එසේ නොවේ නම් N2 ප්‍රතිදානය කෙරේ. හරි, හිටපු නැති අයට බලා ගන්න මම මේක කරලා පෙන්වන්නම්. ස්ට්‍රෙච් වලින් ඉක්මනින් හිටපු නැති අයට, එතකොට අපිට හිටපු නැති වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අද පාඩම කරගන්න පුළුවන්. මම ස්ට්‍රෙච් ඔන්ලයින් එකට ගිහිල්ලා ස්ට්‍රෙච් ඔන්ලයින් ගන්න පුළුවන්ද? ඔන්ලයින් ගන්න පුළුවන්. හරි, ස්ට්‍රෙච් ඔන්ලයින් එකට ගිහිල්ලා මේ තියෙන ලින්ක් එකේ get start get creating කියන එකට යනවා. එතකොට අපිට ඔන්ලයින් එක හම්බ වෙනවා. මම ලින්ක් එක ඔයගලන්ට එවලා තියෙනවා. මේ ලින්ක් එකෙන් join වෙන්න පුළුවන්. හරි, මේ ලින්ක් එක අනුව ඔන්න හරි ලින්ක් එක අනුව අපි බලනවා කොහොමද N1 ද N2 ද ප්‍රතිදානය කරන්නේ කියන එක. අර ගැලීම් සටහන පරිවර්තනය කරමු. අපි මුලින්ම තියෙන්නේ එතකොට ආරම්භ කිරීම. මම කියනවා මේ කොඩිය ක්ලික් කරාම, pen flag click මේක කරාම ආරම්භ කරන්න. මුලින්ම අපි අහන්න ඕන N1 සහ N2 කියන සංඛ්‍යා දෙක ඇතුළත් කරන්න කියන පණිවිඩය දෙන්න ඕන. ඒ ඇතුළත් කරන උත්තර දෙක අපි ගබඩා කරගන්න ඕන. ගබඩා කිරීමේදී භාවිතා වෙන්නේ මොනවාද ක්‍රමලේඛවල? ගබඩා කරන්න මොනවද පාවිච්චි කරන්නේ? මතක කෙනෙක් කියන්න මට. යම් දෙයක් අපිට ගබඩා කරගන්න ඕන ප්‍රතිදානය කරන තුරු අපි මොනවද පාවිච්චි කරන්නේ? මෙතන තියෙන ඒවයි. තවත් ලේසි මතක් කරා. ඔව්. පුළුවන් ලියනවද? හරි, මතක නෑ වගේ මට පේන්නේ. හරි. ඔව්. හරි, ගබඩා ගබඩා කිරීමේදී විචාල්‍ය ක්‍රම අපි පාවිච්චි කරා. මොනවද පාවිච්චි කරන්නේ ගබඩා කිරීමේදී? විචාල්‍ය නැත්නම් වේරියබල්. N1 N2 ගබඩා කරන්න ඕන හින්දා මම විචාල්‍ය දෙකක් හඳුන්වලා දෙනවා. ඒ නම් වලින් හඳුන්වලා දෙමු N1 N2. විචාල්‍ය දෙකක් අවශ්‍යයි ගබඩා කරගන්න. ඉතින් මේ ලබා දෙන උත්තරේ තමයි ගබඩා කරන්න ඕන. පළවෙනි සැරේ මම කියනවා මේ ලබා දෙන උත්තරේ ගබඩා කරන්න N1 වල. ඒ වගේ මේ ලබා දෙන දෙවෙනියට ලබා දෙන උත්තරේ ගබඩා කරන්න N2 වල. පළවෙනියට ලබා දෙන උත්තරේ N1 වල ගබඩා කරන්න, දෙවන උත්තරේ N2 වල ගබඩා කරන්න කියලා මෙහෙම අනුක්‍රමයක් අපි හදාගන්නවා. එතකොට what is your name නෙමෙයි අහන්න ඕන, ඕනනම් අපිට අහන්න පුළුවන් පළමු අංකය කුමක්ද. නැත්නම් ඉංග්‍රීසියෙන් අහන්න පුළුවන්. තව පළමු අංකය අතුලත් කරන්න. ඊට පස්සේ ඒක හරියට වුණාට පස්සේ අපිට කියන්න පුළුවන් දෙවන අංකය අතුලත් කරන්න.
එතකොට මේ කොඩිය ක්ලික් කරාම මේ පූසහනවා පළමු අංකය ඇතුළත් කරා. ඒකෙන් මෙතන ගබඩා වෙනවා මේ N1 හි ගබඩා වෙනවා. දෙවන අංකය ඇතුළත් කරා. ඒක N2 හි ගබඩා වෙනවා. ඊට පස්සේ අපි තව දෙයක් තව ගබඩා කරගන්න ඕනනේ තව හේතුවකට. මතකද කාට හරි? මොකක්ද ඊළඟ හේතුව ගබඩා කරන්න ඕනේ? එකතු කරන්න ඕනේ නිසා. ඔව් එකතු කරලා සාමාන්‍ය ගන්න ඕනේ හින්දා නේද? එකතු කරන්න ඕනේ නිසා විතරක් නෙමෙයි එකතු කරලා සාමාන්‍ය ගන්න ඕන හින්දාත් අපි ගබඩා කරන්න. ඉතින් ඒ හින්දා සාමාන්‍ය නැත්නම් ඇවරේජ් මම AVG කියලා ගන්න. මේක සිංහලෙන් උනත් පුළුවන් හදන්න. ඒගොල්ලෝ එක විදිහක් පාවිච්චි කරන්න මම සිංහලෙන් ටයිප් කරාට ඔයගොල්ලන්ට සිංහලෙන් ටයිප් කරන්න අමාරු නම් ඔයගොල්ලෝ ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න කොහොම හරි කමන්නේ. මොන සාමාන්‍ය. ඒතර සාමාන්‍ය කොහමද? ආය අපිට කියන්න පුළුවන් සෙට් සාමාන්‍ය. සාමාන්‍ය කියන්නේ මේ දෙකේ එකතුව දෙකෙන් බෙදුවම එන පිළිතුර. එහෙමනම් අපි මුලින්ම ගන්න ඕන ඔපරේෂන්ස් වලින් එකතුවක්. ඒ එකතුව ඊට පස්සේ අපි දෙකෙන් බෙදා ගන්න ඕන. හරි. එකතුවක් අරගෙන ඒ එකතුව අපිට පුළුවන් දෙකෙන් බෙදන්න. සංඛ්‍යා දෙක එකතු කරලා ඒ ලැබෙන පිළිතුර දෙකෙන් බෙදමු. තොර එකතුව වෙනම වෙන්න ඕන. එකතු කරලා ලැබෙන පිළිතුර දෙකෙන් බෙදන්න කියලා අපිට ගන්න පුළුවන් මෙහෙම එකක් හදාගන්න. ඒකේ අපිට කියන්න පුළුවන් එකතු කරන්න ඕන මොනවාද? අර විචල්්‍ය වලින් N1 එකතු කරන්න, N2 එකතු කරන්න, N1 සහ N2 එකතු කරන්න. එකතු කරලා ලැබෙන පිළිතුර දෙකෙන් බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ තමයි සාමාන්‍ය. හරි අපි දැන් බලමු හරියට වැඩ කරනවද කියලා. පළමු අංකය ඇතුළත් කරන්න 56යි, දෙවන අංකය ඇතුළත් කරන්න 64යි, සාමාන්‍ය 60යි. දැන් සාමාන්‍ය 56යි 64 එකතු කරාම 120යි, සාමාන්‍ය 60යි. ඔන්න එකක් ගණනය කරා. දැන් තමයි අපි තීරණයක් ගන්න ඕන. මේ තීරණය ගන්න ඕන N1 N2 මත. N1 විශාල නම් N1 ප්‍රතිදානය කළ යුතුයි. N2 විශාල නම් N2 ප්‍රතිදානය කළ යුතුයි. එහෙමනම් අපිට බලන්න පුළුවන් මේ control පාලන ව්‍යුහ වලින් අරගෙන if else එක වඩා විශාල වන්නේ operations වලින් වඩා විශාල වන්නේ N1 නම් N1 විශාල නම් N2 වලට වඩා. එහෙමනම් අපිට ප්‍රතිදානය කරන්න පුළුවන් මේ looks වලින් අපිට කියන්න පුළුවන් N1ම ප්‍රතිදානය කරන්න විශාල වලින් N1 මොකද විශාල N1 නම් N1 විශාල N1 නොවේ නම් අපිට පුළුවන් N2 ප්‍රතිදානය කරන්න. එසේ නැත්නම් N2 ප්‍රතිදානය කරන්න කියලා අපිට හරි අවසානයේ අපිට सिद्ध වෙනවා සාමාන්‍ය ප්‍රතිදානය. සර් ඔක චුට්ටක් කොහොම තියාගන්න සර් මට චුට්ටක් ඔක හදාගන්න. හරි සාමාන්‍ය ප්‍රතිදානය කරන්න කියලා ඊළඟට අපිට කියන්න පුළුවන්. ගිය සතිය ආවේ නැද්ද පුතේ? සර් පුළුවන් නම් සර් ඔක හදලි වෙලා ලින්ක් එක හොඩක් දානවාද ඔය හදපු එකේ? හදපු එකේ ලින්ක් එක නම් දාන්න බෑ මෙතන මොකද මම ඔන්ලයින් ලොග් වෙලා නෙවෙයි කරන්නේ. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා ඔයාලට එවන්න පුළුවන්. ෆයිල් එක ඩවුන්ලෝඩ් කරලා එවන්න. හා හරි කුමාරි සර් ඔක බලා ගන්න ඕනේ ටයිප් කරන්න ටිකක් අමාරුනේ. හරි ඒ අර දිගටම එකයි පන්ති පුළුවන් තරම් එන්න බලන්න මිස් වුණොත් ඔයාලට මේ වගේ පාඩම් අමාරුයි. සාමාන්‍ය ප්‍රතිදානය කරන්න කියලා තමයි. හරි දැන් අපි බලමු පළමු අංකය ඇතුළත් කරන්න, දෙවන අංකය ඇතුළත් කරන්න, සාමාන්‍ය එකට එකතුව සහ සාමාන්‍ය වඩා විශාල සංඛ්‍යාව සහ සාමාන්‍ය දෙකම ප්‍රතිදානය කරා. ඉතින් මේක අර කියනකොට වඩා විශාල සංඛ්‍යාව කියලා කිව්වොත් වඩා හොඳයි. ඉතින් ඒකට මම මෙන්න මේක පාවිච්චි කරනවා. මෙන්න මෙතන තියෙන join apple banana කියලා එකක්. ඉගෙන ගන්න පුළුවන් අපිට වර්ග දෙකක් එකතු කරන්න. මම මෙතනදී කියනවා වඩා විශාල සංඛ්‍යාව. මේක අපි ගිය සතියේ කරේ නැහැ. ඒ හින්දා අනිත් අයටත් ලියා ගන්න පුළුවන්. මම ඔයාලට කරන්න වෙලාවකුත් දෙන්නම් පොඩි වෙලාව. වඩා විශාල සංඛ්‍යාව කියලා එතකොට තේරුමක් තියෙනවා. අපි අර නිකාම්ම කියනවට වඩා වඩා විශාල සංඛ්‍යාව N1. එහෙම නොවේ නම් වඩා විශාල සංඛ්‍යාව N2.
එහෙම කියනකොට පොඩි අර්ථයක් තියෙනවා නිකම්ම කියනකොට. ඊළඟට මෙතනත් කියන්න පුළුවන් සංඛ්‍යා දෙකේ සාමාන්‍ය අගය ආයත් මේ ජොයින් නැකල් බණාවක් කියන එක දාලා අපිට කියන්න පුළුවන් සංඛ්‍යා දෙකේ සාමාන්‍ය මම අනිත් අයටත් කරලා බලන්න දෙන්න සංඛ්‍යා දෙකේ සාමාන්‍ය හරි දැන් බලන්න දැන් වඩාත් අර්ථවත් පළමු අංකය ඇතුළත් කරන්න දෙවන අංකය ඇතුළත් කරන්න වඩා විශාල සංඛ්‍යාවේ 65 සංඛ්‍යා දෙකේ සාමාන්‍ය 55 පෙන්නන කාලයත් පොඩ්ඩක් වැඩි කරමු තප්පර 5කට නැත්නම් අපිට පේන්නේ නැහෙනේ හරි දැන් බලමු පළමු අංකය ඇතුළත් කරන්න දෙවන අංකය ඇතුළත් කරන්න වඩා විශාල සංඛ්‍යාවේ 75යි සාමාන්‍ය සංඛ්‍යා දෙකේ සාමාන්‍ය 65යි දශමික කියලා හරි එහෙමනම් අපි මේක කරලා බලමු මොකද කරනකොට තමයි ඔයගලන්ට දැන් හදන්නද ඔව් දැන් හදන්න කරනකොට තමයි මේක හොඳටම තේරෙන්නේ නිකම්ම මේක දිහා බලන් ඉකටදී මොකද මේ වගේ පාඩමක් උත්තේ කොහොමද කරලම තේරුම් ගන්න මේක මම කියන එක තේරෙනවා කියලා හිතා ගන්න එපා එහෙම වෙන්නේ නැහැ ඔයාලා කරලා බලුවම තමයි මේක පැහැදිලි වෙන්නේ හරි දැන් ඔයාලට හදන්න පටන් ගන්න පුළුවන් ඒ ගමන් අපි බලමු ගැටලු තියෙන්නේ කාටද කියලා ගැටලු තියෙන අයට මම උදව් කරන්නම් ගැටලු විසඳ ගන්න. නැත්නම් ස්ක්‍රීන් එක ෂෙයා කරලා හරි මොනවා හරි ප්‍රශ්න තියෙන අයට ඔන්න විසඳ ගන්න පුළුවන්. එහෙනම් මම මේක ස්ක්‍රීන් එකට කියලා සාමාන්‍ය කියන එකට එකතුව දැම්මත් සමන් නැද්ද එකතුව කියලා? එකතුව නෙවෙයිනේ නේද? සාමාන්‍ය කියන්නේ එකතුව දෙකෙන් බෙදුවම එන එකනේ. එතකොට මීනින් එක වැරදි නේද? දැන් මෙහෙම හරිද? අපි කියමු මෙහෙම දැන් ඕගොල්ලොන්ට කියනවා ඔය සාමාන්‍ය ගැන ඔන්න දන්නේ නැත්නම් මෙහෙම හිතන්නකෝ දැන් ඔන්න පහුගිය දවස්වල ඔයගලන්ට කියනවා කොරෝනා ආසාදිතින් මෙච්චර සංඛ්‍යාවක් අද දවසේ හිටියා ඊළඟ දවසෙත් කියනවා අද දවසේ මෙච්චරක් හිටියා ඊළඟ දවසෙත් කියනවා අද දවසේ මෙච්චරක් හිටියා සතිය අවසානයේ අපිට කියන්න පුළුවන් සමහර නිවුස් වල කියන්නේ සාමාන්‍යයෙන් දිනකට මෙන්න මෙච්චර වාර්තා වෙනවා ඒ කියන්නේ අර ඔක්කොම එකතු කරලා දින ගාණින් බෙදලා කියනවා සාමාන්‍යයෙන් දවසකට මෙන්න මෙච්චර විතර වාර්තා වෙනවා පහුගිය සතියේ සාමාන්‍ය මෙච්චරයි සාමාන්‍ය කියන්නේ එකතුව යදාල සංඛ්‍යා ගානේ බෙදුවම එන උත්තරේ. ඒකට එකතුව කියන එක දායකමොත් වැරදි. හරි. සස සාමාන්‍ය කියන එක ඉංග්‍රීසියෙන් දාන්න ඕනේ මොකද්ද? average. හරි. මම හිතනවා දරුවනේ දැන් ඔයගොල්ලෝ කරන් යන ගමන් ඇති කියලා. ඉතින් මම මේකේ එකින් එක පැහැදිලි කිරීමක් කරන්න ලයින් එකෙන් ලයින් එක නැවත වතාවක් හොඳින් අහගන්න. ඔයගොල්ලොන්ට තේරුනේ නැත්තම් තේරුණ කට්ටිය කමන්නේ කරන් යන්න. තේරුනේ නැති අය ඉන්නවනම් ආපහු හොඳින් අහගන්න. මම ලයින් එකෙන් ලයින් එක කියන්නයි යන්නේ. ඉතින් අපි කේතකරණේ කරද්දී මූලිකව මම කිව්වා කේතකරණේදී ව්‍යූහ තුනක් පාවිච්චි වෙනවා. පාලන ව්‍යූහ තුනක් මේ පාලන ව්‍යුහ තුන තමයි මේ තමයි අපි පටන් ගත්ත තැන ස්ට්‍රැච් ස්ට්‍රැච් වල මෙන්න මේ හරිය තමයි ස්ටේජ් එක තියෙන්නේ මෙතන තමයි අපි කරන දේවල් පේන්නේ ඒ වගේම මෙතන තමයි අපි කෝඩ් එක ලියන්නේ ඒ වගේම මේ තමයි විවිධ කෝඩ් බ්ලොක්ස් අපිට ගන්න තියෙන තැන මෙයාට අපි කියනවා ස්ප්‍රයිට් කියලා ඒ කියන්නේ මේ මේ කැරක්ටර්ස් තමයි රඟපාන කට්ටිය අපේ ස්ටේජ් එකේ රඟපාන අය ස්ප්‍රයිට්ලා එතකොට ස්ප්‍රයිට්ලට බෑග්ග්‍රවුන්ඩ් දාන්නේ මේ පැත්තේ මෙන්න මෙතන තමයි බෑග්ග්‍රවුන්ඩ් දාන්නේ මේ ස්ප්‍රයිට් ස්ප්‍රයිට් ලාලුතෙන් ගන්න ඕන නම් මෙතන. ඉතර ප්ලේ කරන්න සහ නවත්තන්න ස්ටාර්ට් ස්ටොප් කරන්න පුළුවන් මේකෙන් ෆුල් ස්ක්‍රීන් කරන්න. ඔව්. පේස්ට් කරනකොට ඒක පේස්ට් කරන එක මේ මොකද්ද කීබෝඩ් ෂෝට්කට් එකක් තියෙනවද සර් මොකක් හරි. මොකක් පේස්ට් කරන්නද? අර අතන සමහර වෙබ් බ්‍රවුසර් එකකින් ටයිප් කරලා තමයි ඒක කොපි කරලා පේස්ට් කරන්න හැදුවේ. අර ඒක පුළුවන් ද සර් එහෙම කරන්න මොකද කොපි කරලා පේස්ට් කරන්න හැදුවේ සාමාන්‍ය කියලා ඉන්ටර්නෙට් එකේ අර කන්ට්‍රෝල් සී කන්ට්‍රෝල් වීම තමයි සාමාන්‍ය කන්ට්‍රෝල් සී කන්ට්‍රෝල් වීම තමයි කන්ට්‍රෝල් සී කස්ටි උඩ පෙන්න නෝද හරි ඉන්න කියලා දීලා ඉන්න හරි ඉදිරියට අපි බලමු හරි එහෙම මේ විදිහට අපි ස්ට්‍රැච් ඉන්ටර්ෆේස් එක ඉගෙන ගත්තා ඊළඟට
දැන් තව මේ කේතකරණයට පහසු වෙන්න තියෙන මේක කේතකරණය සැලසුම් කරන්න ටූල් එකක් මේ ඇල්ගොරිතම් එකක් නිරූපණය කරන්න ගැලීම් සටහනක් කියලා ක්‍රමයක් තියෙනවා ඒකෙන් තමයි අපි සැලසුමක් හදන්නේ මුලින්ම දැන් ගයක් හදන්න කලින් සැලසුමක් හදන්න එපා ඒ වගේ කෝඩ් එකක් කේතයක් ලියන්න කලිනුත් අපි සැලසුමක් හදන්න එතකොට ගැටලුව සංකීර්ණ නම් අපි ඒක කුඩා කොටස් වලට වියෝජනය කරලා තමයි මේ සැලසුම හදන්නේ ගැටලුව සරල නම් අපිට එක සැරේ හදන්න පුළුවන් හරි මේ ගැලීම් සටහනේ මෙන්න මේ සංකේත තමයි තියෙන්නේ ආරම්භය අවසානය පෙන්වන්න රවුන්ඩ් රෙක්ටැන්ගල් එක කොන් හතර රවුම් ඍජු කෝණාශ්‍රය ඒ වගේම සමාන්තර ආශ්‍රයක් මගින් ආදාන ප්‍රතිදාන පෙන්වනවා වගේම හගෙන ඉන්න තේරුණේ නැත්නම් සමාන්තර ආශ්‍රයකින් ආදාන ප්‍රතිදාන ක්‍රියාවලිය ඍජු කෝණාශ්‍රයකින් ඒ වගේම සම්බන්ධීකරණය වෘත්තයකිනුත් තීරණ රොම්බසයක් නැත්නම් ඩයමන්ඩ් එකක් ගන්න පුළුවන් ඒ වගේම උපදේශ දත්ත ගැලීමේ ඉතලවලිනුත් පෙන්වනවා මේ සංකේත තමයි පාවිච්චි වෙන්නේ මේ සංකේත පාවිච්චි කරන්න හේතුවක් තියෙනවා අපි වචනෙන් ලිව්වොත් මේක සංකීර්ණයි එක එක්කෙනා වෙන වෙනම විදිහට තේරුම් ගන්න පුළුවන් මොකද වචන තේරුම් ගැනීමේදී විවිධ අය විවිධ විදිහට තේරුම් ගන්න නිසා සංකේත පැහැදිලිව සංනිවේදනය කරන්න අපිට වැදගත් වෙනවා හරි ඉතින් මේකෙන් සංනිවේදනය කරන පණිවිඩය ගන්න පුළුවන්ද කියලා බලන්න ආරම්භය පළමු සංඛ්‍යාව ඇතුළත් කිරීම දෙවන සංඛ්‍යාව ඇතුළත් කිරීම එකතුව පළමු සංඛ්‍යාව සහ දෙවන සංඛ්‍යාව එකතු කර ලබා ගැනීම එක ක්‍රියාවලියක් එන්න තමයි ඍජු කෝණාශ්‍රය ප්‍රතිදානය ඒකත් ඒක සමාන්තර ආශ්‍රයක් අන්තිමට අවසන් කරන ඉතින් ඒක කොහොමද ස්ට්‍රක්චරින් හදන්නේ ඔන්න ආරම්භය ඊට පස්සේ පළමු සංඛ්‍යාව ඇතුළත් කරන්න ඒ ඇතුළත් කරන සංඛ්‍යාව අපේ විචල්ලයකට දා ගන්නවා විචල්ලයක් කියන්නේ මොකද්ද කියලා මම කතා කරා විචල්ලයක් කියන්නේ තේකෝපයක් වගේ මේ තේකෝපයට අවශ්‍ය ප්‍රමාණයට තේ දාන්න පුළුවන් අපි කෝපයේ ප්‍රමාණය වෙනස් වෙන්නේ නැහැ කෝපේ එකමයි තේ ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් එතකොට තේ නැති වෙන්නත් පුළුවන් තේ තියෙන්නත් පුළුවන් භාගයක් තියෙන්නත් පුළුවන් තේ හැරෙන්න කෝපි තියෙන්නත් පුළුවන් වතුර තියෙන්නත් පුළුවන් කෝපය මතක ස්ථානයක් අර තේ හරි වතුර ටික හරි තියාගන්න ඒ වගේ පරිගණකේ මතක ස්ථානයක් වෙන් කරගන්න තමයි විචල්ලේ තියෙන්නේ එතකොට මේ n1 කියන්නේ මතක ස්ථානය N2 කියන්නේ මතක ස්ථානය එකතුව කියන්නේ මතක ස්ථානය එතකොට ඒවා අපි හදා ගන්න ඕන variables හදන්න ඕන කියලා මම කිව්වේ මේ මතක ස්ථාන හදා ගන්න. එතකොට N1 N2 N එකතුව කියන්නේ මතක ස්ථාන. මේ මතක ස්ථාන වලට උත්තරේ සේව් කර ගන්න. මෙතනත් අපි කියනවා දෙවන සංඛ්‍යාව ඇහුවම මතක ස්ථානය N2 කියන එකට උත්තරේ සේව් කර ගන්න. මෙතෙන්දි කියනවා මතක ස්ථානයේ තියෙනවනේ එකතුව. ඒ එකතුව කියන මතක ස්ථානයට N1 N2 එකතු කරලා ලැබෙන පිළිතුර සේව් කරගන්න. අවසානයේ එකතුව පෙන්වන්න කියලා. හරි ඒ වගේම තමයි මේකත්. දැන් අපි මේ ලියපු කෝඩ් එකක්. ඒකෙදිත් අපි කියනවා ආරම්භය සංඛ්‍යා දෙක ආදානය කිරීම. එහෙමනම් සංඛ්‍යා දෙක මතක තියාගන්න අපිට විචල්්‍ය ඕන මතක ස්ථාන ඕන. ඒ මතක ස්ථාන දෙකේ තියන අගයන් එකතු කරලා තවත් මතක ස්ථානයක තැන්පත් කරගන්න පුළුවන් සාමාන්‍ය එකතු කළ දෙකෙන් බෙදලා N1 විශාල නම් N2 ට විශාල සංඛ්‍යාව N1 විදියට ප්‍රතිදානය කරන නැත්නම් N2 ප්‍රතිදානය කරනවා අවසානයේ සාමාන්‍ය ප්‍රතිදානය කරලා අවසන් කරනවා ඒකට අදාළ කේතය තමයි මම මේ පෙන්නන්නේ මේකේ කේතයක් තේරුම් ගන්න එකින් එක ආරම්භය පළමු සංඛ්‍යාව ආදානය කිරීම ලැබෙන පිළිතුර N1 යන මතක ස්ථානයේ තැන්පත් කිරීම දෙවන සංඛ්‍යාව ආදානය කිරීම ලැබෙන පිළිතුර N2 යන මතක ස්ථානයේ තැන්පත් කිරීම N2 මතක ස්ථානය තියාගියත් N1 මතක ස්ථානය තියාගියත් එකතු කර දෙකෙන් බෙදීමෙන් සාමාන්‍ය හොයා ගැනීම සහ ලැබෙන සාමාන්‍ය සාමාන්‍ය යන මතක ස්ථානය තැන්පත් කිරීම ඊළඟට N1 වලාගේ N2 ට විශාල නම් වඩා විශාල සංඛ්‍යාවේ N1 ලෙසත් N2 වලාගේ නම් වඩා විශාල සංඛ්‍යාවේ N2 ලෙසත් ප්‍රතිදානය කරලා අවසානයේ සංඛ්‍යා දෙකේ සාමාන්‍ය ප්‍රතිදානය කිරීම දැන් ඊතරම්ම ඕනම කෙනෙකුට මේක තේරෙයි කියලා. හරි. එකම දේ මෙතන නැති දේවල් තියෙන මේ n1 n2 සහ සාමාන්‍ය ඒක මේක වේරියබල් කියලා n1 ඕකේ කළා n1 උත් n2 ඕකේ කළා n2 උත් සාමාන්‍ය ඕකේ කළා සාමාන්‍ය අපිට හදාගන්න පුළුවන්. දැන් මොනවා හරි ගැටලු තියෙනවද කාටම හරි?
අලුතෙන් ආපු අයට හරි පරණ අයට හරි ඉන්න බැරි වුණ අයට හරි මොනවාරි ගැටලු තියෙනවද? දැන් කියලා දුන්නා ඉඳ ගොඩක්වත් නැහැ. හරි. වෙන කාට හරි මොනවා හරි තියෙනවද ගැටලු? කාට හරි තියෙනවනම් අහන්න ආයෙත් තේරුම් නැති මොනවා හරි තියෙනවා මම ආයෙ කියලා මුළු පාඩමම ඒ සාරාංශයක් විදිහට මම කියලා දුන්නා. හරි දරුවනේ එහෙනම් මේක කරන්න කරනකොට ගැටලු වෙනවද බලන්න මොනවා හරි හොයා ගන්න බැරි ඒවා තියෙනවද බලන්න. සර් මේ ඔය දැන් කරනකොට n2 n1 කියලා ටයිප් කරන්න එපා. එතකොට එකක n1 කියලා ටයිප් කරොත් ඔක්කොම මේ n1 කියලා වැටෙනවනේ. මේවද මේ වගේ අගයන් n1 කියලාද? ඔව් සර්. එතකොට ඔයාලට මෙතන තියෙනවනේ දීතලයක්. ඒකෙන් බැයිද n2 සිලෙක්ට් කරන්නත් දෙන්නේ නැද්ද? නෑ. හරි. උතේ ඔයාලට පුළුවන්ද ස්ක්‍රීන් එක ෂෙයා කරන්න පොඩ්ඩක් අපි බලමු දෙක. හරි. ෂෙයා කරන්නකෝ බලන්න. මම පර්මිෂන් දීලා තියෙන්නේ ෂෙයා කරන්න ඉක්මනින්. හැම එකම N1. ඒ පුතේ වාගේ N2 හදලා නැහැ නේද දරුවෝ? ඒකයි N2ත් හදන්න ඕන. මේක වේරියබල් කිලි. ඔතනින් නෙමෙයි. මෙන්න මේක වේරියබල්. නෑ රීනේම් කරන්න එපා. රීනේම් කරත් ඔක්කොම N2 වෙනවා. ආ කමන්න නෑ. දැන් ඒක N2 කරන්න පෙන්නන. නැත්නම් N1 දාන්න ඔතන. N1. හරි. ඔකේ කරන්න. ඔකේ කරන්නකෝ. හරි. ඔකේ. රයිට්. මෙතන මේක වේරියබල් කියලා N2ත් හදන්න ඕන. නැත්නම් ඒක පෙන්නන්න. දැන් N2 හදන්න. N2. ඔකේ කරන්න. ආය මේක වේරියබල් කියලා ඇවරේජ් උත් හදන්න. මේක වේරියබල් කියලා ඇවරේජ් උත් හදන්න. එතකොට තමයි එතකොට මේවා වෙනස් කරන්න පුළුවන්. සර්. ඔව්. සර් කොහොමද සර් මේක සේව් කරන්නේ? සේව් කරන්නේ මේ ෆයිල් මෙනු එකේ ඉතන බලන ෆයිල් එකේ ඩවුන්ලෝඩ් කියලා තියෙනවා. තියෙනවද එහෙම? බලන්න මෙතන ෆයිල් මෙනු එකේ තියෙනවා සේව් ටු යර් කම්පියුටර් කියලා තියෙනවා. එතනින් තමයි සේව් කරන්නේ. ඔව් සර් තියෙනවා සේව් කියන එක. හරි. ඒක ක්ලික් කරාම මෙතන ෆයිල් එක ඩවුන්ලෝඩ් වෙයි. මේ ඩවුන්ලෝඩ් වෙන එක ඩබල් ක්ලික් කරලා ඕපන් කරන්න බෑ පුතේ. මොකද ස්ට්‍රැච් වාගේ කම්පියුටර් එකේ නැහැ නේ. ඊළඟ දවසේ තියෙනවා සර්. ආ තියෙනවනම් ඕපන් කරන්න පුළුවන්. බැරි නම් එහෙම ඕපන් කරන්න බැරි නම් මෙතන තියෙන ෆයිල් load from computer එකේ. එතනට ගිහිල්ලා ඕපන් කරගන්න පුළුවන්. එතකොට පෙන්නනවා කොහේ තියෙන එකක්ද load කරන්න ඕන කියලා. එතකොට මේ අර download කරපු ෆයිල් එක දෙන්න. එතකොට අපිට පුළුවන් ඒක load කරගන්න. හරිද? තව මොනවද? සර් පොඩ්ඩක් මේ ඔක පොඩ්ඩක් තියන්න. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවද කාට හරි? Excuse me sir. ඔව්. සර් මම එක කරා සර්ට පුළුවන් ද පොඩ්ඩක් එක හරිද කියලා බලන්න. හරි පුළුවන්. මේකේ පොඩ්ඩේ අර තියන්න කියපු එක කරා පොඩ්ඩක් ස්ක්‍රීන් ෂොට් එකක් දාගන්නවද? නැත්නම් ඔයාට දැන් ස්ක්‍රීන් එක නැති වෙනවා අරයාගේ එක බලන්න කියලා. හරි සර් ගත්තා. දැන් ෂෙයා කරන්න පුතේ. ෂෙයා. ලියලා තියෙන එක නම් ලියලා තියෙන එකේ පුතේ චූටි වැරදි කීපයක් තියෙනවා. මෙතන answer එක ගන්න ඕන දරුවෝ. sensing වලට යන්න. sensing නිල් පාට එකනේ තියෙන්නේ. නිල් පාට sensing. ඒකට ගිහිල්ලා ඒකේ answer එක තියෙනවනේ. ඒ answer එක අරගෙන ඒක දාන්න ඕන මෙතන. මෙතනටත් දාන්න ඕන. n1 උත් ඒ දබා දෙන answer එක. එතකොට මෙතන ප්‍රශ්න අහන්න ඕනේ what is your name. හරි එතන දාන්න. ප්‍රශ්න අහන්න ඕනේ කොහමද? enter number 1 කියලා අහන්න ඕනේ නේද? number 1 enter කරන්න ඕනේ. දෙවෙනි එක enter number 2 කියලා කියන්න ඕනේ. මෙතන පුතේ enter number 1.
නැත්නම් නම්බර් 1 කියලා විතරක් ලියන්නකො නම්බර් 1 එකක් හරි පණිවිඩය දෙන්න ඕන පූසා එක කිව්වට පස්සේ තමයි අපි එන්ටර් කරන්නේ නම්බර් 1 කියලා ලියන්න ඉංග්‍රීසි වලින් ලියන්න නම්බර් 1 1 කියලා ක්වෙස්චන් මාක් එකක් ලියන්න ප්‍රශ්නාර්ථය ඒක ඇහුවට පස්සේ තමයි අපි ඒක ඇතුළත් කරන්නේ දෙවෙනි එකක් නම්බර් 2 කියලා ක්වෙස්චන් මාක් එකක් දාන්න එතකොට තමයි අපි මේ ප්‍රශ්නේ අහන්නේ नंबर टू किला क्वेश्चन मार के करता है हरे दें एक हरी ने दें वरना नंबर वन नंबर टू गत्ता भी गत्ते पर से में देखा टेना मार एक हरी एक वैरात दान एवरेज जग को हम तो जाने एवरेज जग दान ना ना पियान नो ना ऑपरेशन सोल्ट कोला पार्ट ऑपरेशन सोल्ट की हिल ला पियान नो ना इस चल में गान नो ना बेदीम 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 देखा एक बेदी में तो लड़ा अनारे आयिंग होना है कलिंग एक के ना आयिंग होना कंट्रोल इसे देखा गया कंट्रोल नहीं नहीं हरी वाह दांपत है ना हरी है भाई ये उड़ा टो बैठी ला उड़े ही टपके ना आयिंग होना तेरो ना वाह दांपत है ना हरी दार नौने मित्र ना था माँ दार नहीं कर पल लेट मैं आंसर मैं आयि हैंगी लाइन है आंसर नील पार्ट आया वाला लड़ा का नीट बता रहे उड़ा 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 भाई ओ आंसर तेरों का रंग करने से या दम बाला ना मेरे को हरी पीली वाला याने करने पुते नंबर वन गानो एक अट देना उत्तरे गानो नंबर टू गानो एक अट देना उत्तरे गानो इधर पर से देखें बेदान नोन मितना की यंदे बेदान नोन देखें देखें बेदान नोन देखें मुखा तो देखें बेदान नोन अ देख लिया ने देखें बेदान नोन मुखा तो देखें बेदान नोन एकतु अ देख एकतु